අනුර කුමාර දිසානායක සහෝදරයාට බාර දෙන්න. අද මුළු රටම, මුළු ගම්පහම, මුළු ගම්පියගමම අනුරට බාර දීලා ඉවරයි. ඒ කියන්නේ දැනටමත් අනුර දිනලා ඉවරයි. ඒක අපේ ප්‍රතිවාදීත් පිළිගන්න. ඒ හින්දානේ මේ දවස්වල ඔය හැමෝම අහන්නේ මොකද්ද? අනුර දින්නට පස්සේ අගමැති කරන්නේ කවුද? අනුර දින්නට පස්සේ ඇමති මණ්ඩලේ පත් කරන්නේ කොහොමද? අනුර දින්නට පස්සේ අන්තර්කාල ආණ්ඩුව ගෙනියන්නේ කොහොමද? අනුර දින්නට පස්සේ බඩු මිල අඩු කරන්නේ, වැට්බදු අඩු කරන්නේ කොහොමද? අද මේව අහන්නෙම වෙන මොකක්වත් නිසා නෙමෙයි, දැනටමත් ඔය හැමෝම පිළි අරගෙන ඉවරයි. අනුර කුමාර දිසානායක දිනලා ඉවරයි, ජයග්‍රහණය කරලා ඉවරයි කියලා. ඒ නිසා ජයග්‍රහණය පිළිබඳ කිසිදු සැකයක් අවිශ්වාසයක් නැහැ. දැන් අපි ඒක අවසන් කළා තියෙනවා. දැන් අපිට තියෙන්නේ රට දිනවන වැඩ. අනුර දිනලා ඉවරයි, රට දිනවන්න තියෙනවා. රට දිනවන්න තමුන්නාන්සලට ගොඩක් කියන්න දෙයක් නැහැ. මේ දවස්වල රූපවාහිනියේ බයිස්කෝප් පෙන්නන වගේ පෙන්න දේවල් දැක්කම ඒකම ඇති. දැන් බලන්න බියගම ආසනේ ඉස්සර හිටපු පොහොට්ටුවේ සංවිධායක කවුද? ජයනාත් නේද? අපේ මේ ඉස්කෝලේ විදුහල්පති නෝනාගේ මහත්තයනි. විදුහල්පති නෝනා කියනවලු ටීචර්ලා පහ පහ එන්න කියලා රනිල්ගේ රැස්වීමට. ඈ අගුණසිරි ජයනාත්. ගුණසිරි ජයනාත්නේ ඇවිල්ලා කිව්වේ රනිල් කියන්නේ පට්ට හොරෙක්, මහ බැංකුව කඩපු එක. එහෙම කිව්වේ නැද්ද? මේ පොට්ටුවේ කට්ටි ඉන්නවනේ. එහෙම කිව්වේ නේද? කිව්වනේ. ඉතින් එහෙම කියපු හාදයා දැන් කොහෙද ඉන්නේ? ඈ? අද කොහෙද? රනිල්ගේ කකුල් දෙකලව ගන්නවානේ. ඉතින් ගුණසිරි ජයනාත් මේ රට වට්ටපු හාදයා, රනිල් වික්‍රමසිංහ කියපු හාදයා, මහ බැංකුව කඩලා ආර්ථිකේ වට්ටපු කියලා අපිට තලුමරමර කියපු හාදයා දැන් රනිල්ගේ කකුල් දෙකලව කකලව කක ඉන්නේ. අනිත් හාදයා ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම මනාපගත්තේ අර ගෝඨාභයගේ යාළුවා කවුද? ගොඩ හැව ඉතින් ඈ වැඩිම මනාපගත්ත උගත වියත එහෙම න්‍යාය නේද? ඈ ඉතින් එහෙම ආපු හදයා දැන් කොහෙද ඉන්නේ? කාගේ ඔඩක්කුවේද? ඔඩක්කුවේ නෑ, ඔඩක්කුවට ගන්න නෑ මිනිහව. මිනිහ ඉන්නේ කකුල් දෙකලව කලව කකා. එහෙම නෙමෙයිද? ඉතින් එක හදේ රනිල්ගේ කකුල් දෙකලව කනවා, අනිත් හදයා සජිත්ගේ කකුල් දෙකලව කනවා. ඉතින් මේ දෙන්න කවුද? රනිල් වික්‍රමසිංහ කියන්නේ UNP එක්සත් ජාතික පක්ෂේ නායකයා, UNP නායකයා නේද? ඊළඟට සජිත් ප්‍රේමදාස කියන්නේ UNP නියෝජ්‍ය නායකයා. ඒ මම නෙමෙයි කියන්නේ, අර තලතාතු කොරළම කිව්වනේ නේද? රනිල් අපේ පක්ෂේ නායකයා, සජිත් අපේ පක්ෂේ නියෝජ්‍ය නායකයා. අපි මේ බොරුවට දෙකට බෙදිලා හිටියට අපි එක කඳවුරේ කට්ටිය කියලා තලතම කිව්වනේ. ඉතින් දැන් මේ නාලක ගොඩේ හැවයි ගුණසිරි ජයනත්යි දෙන්න ගිහිල්ලා ඉන්නේ කොහෙටද? එකෙක්
රනිල්ගේ පැත්තේ අනික සජික්ගේ පැත්තේ. එම නේද? හැබැයි තමුන්නාන්සලට පේනවා. උන්න ඇහැල එහෙම පක්ෂමාරු කරලා පැන්නට මේ බියගම ආසනේ පහුගිය මැතිවරණේ නාලක ගොඩෙහි වගේ ආසනේ ප්‍රධාන සංවිධායක කවුද? තමුන්නාන්සලත් එක්ක එදාත්වල බැඳගෙන වැඩ කරපු ගොඩෙහි වගේ ආසනේ සංවිධායක තමයි මේ වේදිකාවේ අසුන්ගෙන ඉන්නේ තුසාර සම්පත් තමුන්නාන්සලගේ හිතවතා බියගම ආසනේ අපේ ඒ සංවිධායක. ඒ කියන්නේ මොකද්ද? උන්නැහැල පැන්නට පාක්ෂිකව පනිනවද? නෑ. පාක්ෂිකව පනින්නේ නෑ. පැනලත් නෑ. පාක්ෂිකව ඉන්නේ එදා ඔවුන් එක්ක ඉන්නම පාක්ෂිකව අද කොහෙද ඉන්නේ? අද ඉන්නේ මාලිමාවේ. උන් පනිනවා UNP ශ්‍රී ලංකා JVP ගමේ පාක්ෂිකයා සමාජිකයා රට හදන නායකයා අනුර කුමාර දිසා නායක සහෝදරයත් එක්ක එකතු වෙලා ඉන්නේ. හිටියෙත් එයත් එක්ක ඒකත් හරි. හිටපු අයත් ඉන්නවා අලුතෙන් එකතු වෙච්ච අයත් ඉන්නවා. අපි ඔක්කොම දැන් රට හදන්න එකතු වෙලා තියෙනවා. ඒකයි මං කිව්වේ දැනටමත් දිනලා ඉවරයි කියලා. දැන් පැහැදිලිනේ. ඒ නිසා මේ දිනුම ගැන ගොඩක් කතා කරන්න දෙයක් නැහැ. දැන් ඒක හරි පැහැදිලි. හැම ගමකම හැම නගරයකම හැම වැඩපළකම දුම්රියේ බස් එකේ ත්‍රිවිල් පාක් එකේ හන්දියේ හැම තැනම කතා වෙන්නේ මෙදා සැරේ අපි නම් මාලිමාවට අපේ ගමම මාලිමාවට. ඒකනේ නේද? ඒ නිසා හරි පැහැදිලි. මේ ජනාධිපතිවරණේදී වැඩිම ඡන්ද තියෙන දිස්ත්‍රික්කය කොහෙද? ගම්පහ. ගම්පහ දිස්ත්‍රික්කයේ අපි අනිවාර්යයෙන්ම 70%කින් 80%කින් අනිවාර්යයෙන්ම මෙදාසරේ මාලිමාව දිනනවා. දිනන එක දිනනවා අපි සහතික කරලා කියනවා. මේ බියගම ක්‍රීඩාංගණේ ඉඳලා ගම්පහ දිස්ත්‍රික්කයේ අනුර කුමාර දිසා නායක වැඩිම ඡන්ද ප්‍රතිශතයකින් අපි රටටම දිනලා පෙන්නනවා. දිස්ත්‍රික්කේ දිනනකොට බියගම ආසනේ මොකද කියන්නේ? එකෙම්ම දිනනවා නේද? රයිට්. ඉතින් අපිට ගේමක් නැහැ. ගේම දැන් හරි. ඉතින් ඊළඟට තියෙන්නේ රට හදන්න. රට හදන්න මොකද කරන්න තියෙන්නේ? හොරු ටික එලවන්න නෙමෙයි, හොරුන්ට දෙන්න පුළුවන් උපරිම නීතිමය දඬුවම අනිවාර්යයෙන්ම මාලිමාවේ පාලනය ආපු ගමන් අපි දෙනවා. ඒ තරහකට කේන්තියකට වෛරයකට නෙමෙයි, පරණ ඇරියස් කවර් කරන්නත් නෙමෙයි රට හදන්න. රට හදන්න නම් හොරකම දූෂණේ වංචාව නාස්තිය මුළුමනින්ම නවත්තන්න ඕන. සිංගප්පූරුවේ ලී ක්වාන් යූ රටේ නායකත්ව වගකීම බාරගත්ත ගමන් ජාතික සම්පත් හොරා කාපු හොර තක්කඩි ටික දැම්ම ඇතුළට දාලා වහලා ගේට්ටුව දැම්ම තඩි ඉබ්බෙක් එකෙක් එළියට ආවේ නැහැ. අන්න සිංගප්පූරුවේ හොරකම වංචාව දූෂණේ නැති වුණා. සිංගප්පූරුව ආර්ථික වශයෙන් ශක්තිමත් වුණා. ඉතින් අපේ රටේ එහෙම නැහැ. අපි ඒකට කරන්න ඕනේ මොකද්ද? රයිට්. එහෙනම් රට හදන්න පළවෙනි වැඩේ ඒක. දූෂණේ වංචාව නාස්තිය හොරකම පගාව ඔක්කොම නැති කරමු. එතකොට ඔය කප්පම් ප්‍රසන්න කුඩුලංස පස්සින්దిక කප්පන් සරණේ මිරිස් කුඩු ප්‍රසන්න ඔය පාරිභාෂික දේශපාලන වචන නැහැ. ඒව ඉවරයි. එතකොට ඉන්නේ කවුද? මාලිමාවේ අලුත් ආණ්ඩුවේ රට හදන නව බලවේගය උගත් බුද්ධිමත් කැපකිරීමක් කරන්න පුළුවන් නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මන්ත්‍රීවරයන්ගෙන් අපේ මේ පාර්ලිමේන්තුව පිරෙනවා. රට හදන ආණ්ඩුව අපි හදනවා. ඉතින් හොරකම නැති කළා, වංචාව නැති කළා, දූෂණේ නැති කළා. ඊළඟට නීතිය හරියට ක්‍රියාත්මක කරමු. දැන් ඒක නැහෙනේ නේද? දැන් ලොකු මිනිහට එක නීතියක්, පොඩි එකාට එක නීතියක්. දැන් බලන්න ප්‍රසන්න රණතුංග මහාධිකරණයෙන් දුන්නනේ දඬුවමක්. මහාධිකරණයෙන් දුන්න අවුරුදු දෙකකට
බරපතල වැඩ ඇතුව හිරින් ජම්පරේ ගහලා ඉන්න ඕනේ පදන්නේ දැන් හරිනා ඇතුලේ නීතිය හරියට ක්‍රියාත්මක වුණා නම් එහෙම නෙමෙයිද එහෙම තමයි හැබැයි ඉතින් මේක එක දවසක්වත් හිටියේ නෑ මහ පුදුම වැඩ ඇයි හොරු රකින්න නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ ඒක තමයි අපේ රටේ ප්‍රශ්නේ ඒක ක්‍රියාත්මක කරන්න පොලිසිය ශක්තිමත් කරන්නෙත් නැහැ. දැන් බලන්න පොලිස්පති පත් කරන්න නැතුව ඉන්නවා. එතන හිස්තැනක් වේකන්සියක් තියෙනවා. රණීට ඕනි මිනිහෙක්ව දාගන්න විදියක් නැහැ. හිටපු හදය හරියට නිකන් අර චුංචෑන් වගේ. නේද? අර දින්නේ එහාට ඵලයන් චුංචෑන් මෙහාට ඵලයන් චුංචෑන් අරගෙනින් බං චූංචෑන් කිව්වම අර ගිහිල්ලා ඔක්කොම කරනවා. ඉතින් එහෙම චූංචෑන් කෙනෙක් හොයාගන්න නැති හින්දා පොලිස්පතිකම පත් කරන්න නැතුව හිස්තැන් තියලා තියෙනවා. දැන් මේ හිටපු පොලිස්පති තෙන්නකෝ ඔන්න 26 වෙනිදා රටක් ගියා. පෑන්නද දන්නේ නැහැ බලන්න ඕන. ඈ ඉතින් පොලිස්පති කෙනෙක් නැති වුණාම අපේ රටේ ජනතාවගේ නීතිය හා සාමය රකින්නේ කොහොමද? දැන් මුළු රටේම ජනතාවගේ ජීවිත අනාරක්ෂිතයි. මේක සෙල්ලම් වැඩක් නෙමෙයි. නීතිය හා සාමය රකින්න ප්‍රධානියා තමයි පොලිස්පතිවරයා. පොලිස්පතිවරයා පත් කරන්නේ නැතුව මේ විදියට යන්නේ මේ හාදයන්ට ජනතාවගේ නීතිය හා සාමය රකින්න උවමනාවක් නැහැ. ඒගොල්ලන්ට තියෙන්නේ ඒගොල්ලන්ගේ වැඩේ කරගන්න පොලිසිය පාවිච්චි කරන්න. ඒක තමයි පෞගිය කාලේ අපි දැක්කේ. ඇමතිවරයා ඔයසි මහත්තයට කතා කරනවා. මන්ත්‍රීතුමා ඔයසි මහත්තයට කෝල් කරනවා. ඉතින් ඔයසි මහත්තයා මන්ත්‍රීට ඇමතිට බය අර කියන දේවල් කරා. අපි ඔබට සහතික වෙනවා. පොලිසිය මහත්තුරුන්ට අපි සහතික වෙනවා. මාලිමාවේ පාලනය ආපු ගමන් අනුර කුමාර දිසානායක සහෝදරයා ඊළඟ ජනාධිපති වෙච්ච ගමන් ඔය විදියට පොලිසියට මන්ත්‍රීවරු ඇමතිවරු කතා කරලා නියෝග දෙන සංස්කෘතිය අනිවාර්යෙන්ම අපි වෙනස් කරනවා. පොලිසියට කොන්ද දෙනවා නීතිය ක්‍රියාත්මක කරන්න. බය නැතුව යුනිෆෝම් එකේ හයිය ක්‍රියාත්මක කරන්න. ඔබට තියෙන නීතිය සාමය රකින්න. ඒකට ලොකුද පොඩිද කියලා ભેදයක් නැහැ. කාටත් එක හා සමානව නීතිය ක්‍රියාත්මක කරන්න. ඒ බලය ඒ ස්වාධීනත්වය පොලිසියට දෙන්න. උසස් වීම, මාරු වීම ඒව දේශපාලන ඇඟිලි ගැහිම් නෙමෙයි. නිවැරදි ක්‍රමවේදයට යනු. අන්න එතකොට නීතිය සාමය හරියට රැකෙනවා. එතකොට අපි ඔක්කොටම මුළු ශ්‍රී ලංකා වාසී අපි හැමෝටම නීතිගරුක රටක් ලැබෙනවා. යුක්තිගරුක රටක් ලැබෙනවා. දැන් නීතිගරුක රටක් තියෙනවද? නැහැ. තියෙනවනම් මෙහෙම කුඩු තිප්පලවල් ජාවාරම තියෙන්න පුළුවන්ද? ඇයි ඔය කුඩු ජාවාරම් පස්සේ ඉන්නේ කවුද? දේශපාලන. තමුන්වහන්සේලා හොඳට දන්නවද? බියගමත් ඒ පහුගිය දවස්වල කුඩු තිප්පලවල් අහු වුණානේ. වාගෙන යනකොට පස්සේ පිටිපස්සේ දේශපාලඥෙක් ඉන්නවා. තාමත් එහෙමයි. මදගනි අර මදුස්. මා කඳුරේ මදුස්. ඒ දවස්වල කිව්ව ඩුබායි වල ඉඳලා මුළු ලංකාවටම කුඩු බෙදන්නේ මදුස් කියලා. ඉතින් අල්ලගෙන ආව මදුස්ව. අල්ලගෙන ඇවිල්ලා පොලිස් අත්අඩංගුවේ අවුරුදු එකහමාරක් තියන් හිටියා. ඒ වෙලාවේ මතකද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඒ කාලේ හිටපු අජිත් රෝහණ මහත්තයා කිව්වා අල්ලගත්ත මදුස්ගේ කට උත්තරෙන් ඇමතිවරු මන්ත්‍රීවරු කීප දෙනෙක්ගේ නම් එළියට ආවා. මතකද කිව්වා? ඒ වගේම පොලිසිය උසස් නිලධාරි දෙන්නෙක් තුන් දෙනෙක්ගේ නම් ආවා කියලා කිව්වා. ඉතින් අපිත් බලාගෙන හිටියා ඒ නම් ටික එළියට එයි. කවුද ඇමතියා? කවුද මන්ත්‍රී? මේ කුඩු ජාවාරම් පස්සේ ඉන්නේ කියලා බලන්න ආසාවෙන් හිටියා. හැබැයි මොකද වුනේ? දන්නේම නැහැ. අවුරුදු එකහමාරක් අත්අඩංගුවේ හිටපු කෙනාව පාන්දර තුනහමාරට පොලිසිය මහත්තුරව මාංචු දාලා පොලිස් අත්අඩංගුවේ ඉඳලා අරගෙන ගියා මාලිගාවත් ෆ්ලැට් එකකට. ඒ ගිය වෙලාවේ අපි ඔක්කොම පාන්දර බුදියන් ඉන්න වෙලාවේ කොහෙදෝ පාතාල කණ්ඩායමක් ඇවිල්ලා පොලිසිය අත්අඩංගුවේ මාංචු දාලා හිටපු මදුස්ට වෙඩි තිබ්බා. වෙඩි තියන්න ආපු පොඩි සයිකලේ පෙන්නුව මතකද? ටීවී එකේ පෙන්නුවනේ.
ඉතිං හත්තනම අද වෙනකම් බයිසිකලෙ අල්ලගත්තේ නෑනේ කවුද කියලා. දැන් පොලිසිය හැම පොඩි දෙයක් හොයා අල්ලගන්න ඕනේ. ඉතින් අර පාතාලේ කණ්ඩායම ඇවිල්ලා දාලා ගිය බයිසිකලේ ඒකෙම හොයාගන්න පුළුවන් නේ කවුද ආවේ කියලා. ඇල්ලුවේ නෑ. ඒ කියන්නේ මොකද්ද? ඒ මරලා දැම්මේ මා කඳුරේ මදූස්ව නෙමෙයි. එදා ඒ මරලා දැම්මේ මා කඳුරේ මදූස්ගෙන් එළියට ආපු අර ඇමතිවරු මන්ත්‍රීවරු උසස් නිලධාරීන්ගේ නම් ලයිස්තුව කට උත්තරය එදා මරලා දැම්මා. කට උත්තරේ වැහුවා. උසාවියේ නඩුව වැහුවා. නඩුව තිබ්බනම් අපේ කුමාරපේලි මහත්තයලා නීතිජ මාත්‍රු ගිහිල්ලා ප්‍රශ්න කරලා හරස් ප්‍රශ්න අහලා කොහොමද ඇහවල් mantri ඔබට උදව් කරේ ඒව අහනවනේ. එතනින් පස්සේ කිවරයි. ඒ නිසා මේ තත්ත්වේ හරි පැහැදිලි. මේ කුණු ජාවාරම් පස්සේ තියෙන දේශපාලනේ අපි ඔබට සහතිකයක් වෙනු. දැන් ඔබට ඔබේ දරුවා ඉස්කෝලේ යවන්න බෑ. ඉස්කෝලේ යවුවත් බය ඉන්නේ. උදේ පාන්දර ගෙදරින් පිටත් වෙන පොඩි එකා හවස එකහමාරට යහතින් ගෙදර එයිද? අයිස් පැකට් එකක් ගහයිද? දුම්කල නැට්ටක් කටේ තියාගනීද? පපුව තැම්බි තැම්බි ඉන්නේ විතර තැම්බි තැම්බි මේ අම්මලා හැමෝම. ඇයි මේ කුඩු ජාවාර මේ තරම් ගම්වලට ඇවිල්ලා? ඉතින් අපි ඔබට සහතිකයක් දෙනවා. 21 වෙනිදායින් පස්සේ පිහිටවන අලුත් ආණ්ඩුවෙන් කෙටි කාලයක් යනකොට මේ මහා පරිමාණ ජාවාරම් කුඩු ජාවාරම අපි අනිවාර්යයෙන්ම නවත්තනවා. කුඩු ජාවාරම නවත්තලා අම්මලට තමන්ගේ දරුවව නිදහසේ ඉස්කෝලේ යවන්න පුළුවන් සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී වාතාවරණයක් අපි ඇති කරමු. ඒක තමයි අපි අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන නීතියේ විධානය ක්‍රියාත්මක කරනවා කියලා කියන්නේ. ඒ නිසා මේ තත්ත්වේ මාලිමාවේ පාලනය කියන්නේ නිකන් එහාට මෙහාට උරතල් වෙන පාලනයක් නෙමෙයි. මේ රටේ නීතිය හරියට ක්‍රියාත්මක කරලා යුක්තිය ඇති කරලා නීතිය හා සාමය තුලින් රට ශක්තිමත් කරන වැඩේ අපි ආරම්භ කරනවා පළවෙනි පියවරේදී. ඊළඟට තමයි අපිට තියෙන්නේ අපේ රටේ නිෂ්පාදනයේ නගා සිටුවන. දැන් මේ රටේ ආර්ථිකය කඩන් වැටෙන්නේ වෙන මොකක්වත් ඉඳ නෙමෙයි. මේ අවුරුදු 76ක කාලේ පුරා අපේ තිබිච්ච නිෂ්පාදන කඩන් වැට්ටුවා. මේ පියගම, මේ සපුගස්කන්ධ, මේක ධන ආකරයක්නේ, නිධානයක්නේ. මතකද ඒ කාලේ මේ සපුගස්කන්ධ තෙල් පිරිපහදුවට ගෙනාපු බොරතෙල් ටික පිරිපහදු කරලා ඩීසල් ටික හැදුවා, පෙට්‍රල් ටික හැදුවා, භූමි තෙල් ටික හැදුවා, ඔය ගුවන් යානාවලට ගහන ජෙට් A1 එකත් හැදුවා. ඉතුරු වෙච්ච මණ්ඩියෙන් පොල්තෙල් පහන පත්තු කරන ඉටිපන්දම හැදුවා. ඔය පාරවල් වලට දාන තාර ටික හැදුවා. දෙමඩ කොට තිබුණ ගෑස් ෆැක්ටරියක් අපි ඔය රණිල්ගේ දැන් ගෑස් පෙන්නනකන් ඉන්න ඕනේ නැහැ. ඒ කාලේ මේ සපුගස්කන්ධේ තෙල් පිරිපහදුවේ අතුරු නිෂ්පාදනයක් විදියට ලංකාවේ අපි ගෑස් නිෂ්පාදනය කරා. මතකද? අපි ගෑස් හැදුවා ලංකාවේ. ඊළඟට ඔය එහා පැත්තේ බටලන්ද, රනිල් වික්‍රමසිංහගේ බටලන්ද. බටලන්ද කියන්නේ මොකද්ද ඒ කාලේ? වදකාගාරේ දාන්න කලින් බටලන්ද කියන්නේ මුළු ලංකාවටම පොහොර නිෂ්පාදනය කරපු යූරියා පොහොර ෆැක්ටරි. මතකද? හදපු පොහොර වැඩි වෙලා පකිස්තානයටත් අපි යවුවා මෙට්‍රික් ටන් 50,000ක් ඒ කාලේ. ඊට අල්ලපු වැටේ සින්තටික් කර්මාන්ත සංලාව නයිලොන් ෆැක්ටරිය. ඒ කියන්නේ මොකද්ද? අපි එදා නිෂ්පාදනයෙන් අපි විශාල ආදායමක් හෙව්වා. වාලච්චේන ඇමිලිපිටිය කඩදාස කර්මාන්ත සංලාවේ දරුවට ඕනි කරන පොට් ටික අපි නිෂ්පාදනය කරා. ඒ කොළ ටික හැදුවා. පිඟංගොඩ පිඟන් සංස්ථාවේ, බලංගොඩ පිඟන් සංස්ථාවේ පිඟංකොප්ප ටික හැදුවා. ලෝහ සංස්ථාවේ යකර ටික හැදුවා. ඔය කුඹුරු කොටන උදැල්ල, ඒ කාලේ කුඹුරු කොටුවේ මොකෙන්ද? කිඹුල උදැල්ලෙන්. ඒක හැදුවේ කොහෙද? ගම්පහ යක්කල. අද තියෙනවද කිඹුල උදැල්ල? නෑ. දැන් එක ගේන්නේ ඉන්දියාවෙන් චීනෙන්. ඒ නිසා මේ තත්ත්වය හරි පැහැදිලි. අපි බංකොලොත් උනේ, අපි නැති බංගස්ථාන උනේ, ණයට කාලා විකුණම් කරන තත්ත්වයට රටපත් කරේ අපේ නිෂ්පාදනයේ වට්ටපේක නිසා. ඒ නිසා අපි ඔබට සාධික වෙනවා. මේ බංකොලොත් වෙච්ච රට නිෂ්පාදනයේ මත පදනම් වෙලා කෙටි කාලීන, මධ්‍ය කාලීන, දිගු කාලීන ආර්ථික සැලැස්ම ඇතුලේ
මාලිමාවේ ස්ථිරසාර වැඩපිළිවෙල ඇතුලේ අපි මේ අවුරුදු 5ක් 10ක් යනකොට නිෂ්පාදනය මත පදනම් වෙච්ච ශක්තිමත් ආර්ථිකයක් බවට අනිවාර්යයෙන්ම පත් කරනවා පත් කරන එක පත් කරනවා ඒ වෙනුවෙන් අපි මැදිහත් වෙනවා රට හදන්න ඒ අවශ්‍ය කරන සහයෝගය අපි ලෝකේ හැම රාජ්‍යකින්ම ලබා ගන්නෝ ඉන්දියාවද චීනද ජපානේද ඇමරිකාවද රුසියාවද වියට්නාමේද ඔය හැම රටක් එක්කම අවශ්‍ය කරන රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනු අපිට තියෙනවා. ඕක මේ රනිල්ට විතරක් තියෙන මහ ලොකු කෙංගිඩියක් නෙමෙයි. අනිල් ඉන්දද IMF කිව්සුම් ආවේ. කවුද IMF කිව්සුම ඉස්සෙල්ලම අස්සම් කරන්න මැදිහත් උනේ? දැන් කියනවා මම රනිල් කියලා. IMF එකට රටේ නායකයා ඒද බීද කියන එක අදාළ නැහැ. ඒගොල්ලෝ ගනුදෙනු කරන්නේ ඉන්න ආණ්ඩුවත් එක්ක. රනිල් එන්න කලින් කවුද මුදල් ලැබෙන්නේ? බැසිල්නේ. බැසිල් මේකට යන්නේ නැතුව ඉඳලා අන්තිමට 2022 ජනවාරි පළවෙනිද මතකද සාකච්ඡාවක් තිබ්බා. ගෝඨාභය රාජපක්ෂ ඉන්න කාලේ එන්න කිව්වා විපක්ෂයේ මන්ත්‍රීවරු කීප දෙනෙකුට. ඔය රනිල් වික්‍රමසිංහ ගියානේ එතෙන්ට. ගිය වෙලාවේ රනිල් ඇහුවනේ කොහොම අස්සම් කරපු IMF එකත් එක්ක අස්සම් කරපු ගිවිසුම අවබෝධ ගිවිසුම කියලා. ඒ වෙලාවේ බැසිල් දීපු උත්තරේ මතකද? දැන් මතක් කරලා බලන්න. ඔයාට මොකද්ද ඕනි? ඔයාට ඕනි ඩ්‍රාෆ්ට් එකද? ඩ්‍රාෆ්ට් එක දෙන්නේ නැහැ. පූස් පෙට්ටිය වගේ හිටි. මතකද? ආ එහෙනම් රනිල්ද ඔක කරේ? නෑනේ. දැන් කියනවා මම තමයි කියලා. නේද? ඉතින් බැසිල් රාජපක්ෂලා හොම්බෙන් යන තැනට ආර්ථිකය වැටුණාට පස්සේ IMF එකත් එක්ක ඔය අන්තිම අවබෝධය ගිවිසුම් අස්සම් කරේ. ඒක තමයි රනිල් ලැබිලා ඉස්සරහට අරන් ගියේ. ඉතින් IMF එකත් එක්ක අපි සාකච්ඡා කරනවා. IMF එකත් එක්ක සාකච්ඡා කරන්න රනිල් වික්‍රමසිංහ තෝල්කේක් ඕනිද අපිට? අපිට ඔය තෝල්කේ ඕනි නෑ. අපි IMF එකත් එක්ක සාකච්ඡා කරලා දිනනවා. ඊකටම සාකච්ඡා කරනවා. අපිට සහතික වෙලා තියෙනවා. අපිත් IMF එකට කියලා තියෙනවා. ජනතාව මත පටවන බදුබර අයින් කරලා ආර්ථිකේ ණය ප්‍රතිවර්තකරණේ ක්‍රියාවලිය ඉස්සරහට යන්න අපි ලෑස්ති කියන එක අපි IMF එකට කියලා තියෙනවා. IMF එකත් එක කතා කරන්න තෝල්කිය අපිට උණි නැහැ. IMF එකත් එක අපි දැනටමත් කතා කරලා තියෙනවා. අපි ඉතින් පැහැදිලිව කියලා තියෙනවා. ඔය ගහපු ගිවිසුම සමාලෝචනය කරනවා. මේ රටේ ජනතාව මත බදුබර පැටවෙන ජීවන බර පැටවෙන ඒකොන්දේසි ඉවත් කරලා ණය ප්‍රතිවගත කරන ක්‍රියාවලිය ඉස්සරහට ගෙනියනෝ ඒකකතාවය IMF එක අපිත් එක්ක තියෙනවා. ඒ නිසා අපි ඔබට විශ්වාසයෙන් කියන්නේ මේ ආර්ථිකයේ ශක්තිමත් ඉස්සරහට ගෙනියන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල දැක්ම මේ මාලිමාවේ අපිට තියෙනවා. ඒ සඳහා වෙච්ච සාමූහික කණ්ඩායමක් අපිට ඉන්නවා. මේ රට හදන්න අවශ්‍ය කරන භෞතික සම්පත් අපිට තියෙනවා. මෙරට අවශ්‍ය රට හදන්න අවශ්‍ය කරන මානව සම්පත් අපේ රටේ ඉන්නෝ මෙච්චර කාලයක් නැතුව තිබුණේ මේ භෞතික සම්පතයි මානව සම්පතයි එකට එකතු කරලා රට හදන්න සමත් දේශපාලන නායකත්වයක් අන්න ඔබට දැන් ඒකත් එනවා ලබන සැප්තැම්බර් 21 වෙනිදා ඉඳලා රට හදන්න අවශ්‍ය කරන භෞතික සම්පත මානව සම්පත දේශපාලන නායකත්වයක් එනවා ඒක ආපු ගමන් රට ශක්තිමත් වෙ ඉස්සරහට යනවා ඒ නිසා රට හදන වැඩපිළිවෙලත් එක්ක අපි එකතු වෙමු අනුර දිනල ඉවරයි රට දිනන වැඩේ ඊළඟට තියෙනවා අනුර දින්න කියන්නේ රටක් දින්න තමයි එහෙම නේද රට දින්න කියන්නේ අනුර දින්න කියන්නේ රට දින්න තමයි අපි දැන් එතන ඉන්නේ දැන් මේකේ සටනක් නැහැ දැන් හරි පැහැදිලි කඳවුරු දෙකයි එක කඳවුරක් හොරුන්ගේ දූෂිතයන්ගේ පගාකරුවන්ගේ මිනිමරුවන්ගේ සන්දානේ කඳවුර රනිල් සජිත් නාමල් ඔක්කොම රොත්ත බුරුත්තම ඉන්නේ ඔය හොරුන්ගේ දූෂිතයන්ගේ කඳවුර රකින්න තැන අනික් කඳවුර මොකද්ද රට දිනවන කඳවුර ජනතාව දිනවන කඳවුර මේ රටේ තැලෙන පෑගෙන පොඩි වෙන මිනිසුන්ගේ ජීවිතේ ශක්තිමත් කරන කඳවුර ඒ අන්කවරක්වත් නෙමෙයි හොරකමට වංචාවට දූෂණයට නාස්තියට
තිත තියන කඳවුර ජාතික ජනබල වේගය මාලිමාව අනුර කුමාර දිසානායක සහෝදරයාගේ කඳවුර. ඒ නිසා අපි මේ සටනේ අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරනවා. දැන් බලන්න නිකන් ඒ පැත්තේ ඉන්න කවුද? නාමල් රාජපක්ෂ. මොකද්ද සුදුසුකම? තාත්තා ජනාධිපති, පුතා අපේක්ෂකයා. සජිත් ප්‍රේමදාස ඊයේත් කියනවා අර නිකවර්ටියේ මගේ පියානෝ 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 පියානෝ. ඉතින් මේ පුතානෝ එකම සුදුසුකම තාත්තා ජනාධිපති, පුතා අපේක්ෂකයා. ඊළඟට රනිල් මාමණ්ඩි ජනාධිපති, පුතා පුතා නෙමෙයි බෑනා, බෑනා අපේක්ෂකයා. මාර වැඩක් නියකෝ. ඔක්කොම තාත්තලා පුතාලා මාමණ්ඩිලා බෑනලා. එහෙම නැතුව මේ පවුල් දේශපාලනය මුළුමනින්ම නතර කරන්න ආපු රටේ ජනතාවගේ හදවතේ ඉන්න නායකයා වෙන කවුරුවත් නෙමෙයි, අනුරාධපුර තමුත්තේගම ගොවි පවුලෙන් උපන් මේ කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිය හදාරලා මුළු ජීවිත කාලෙම මේ රටේ ජනතාව වෙනුවෙන් දේශපාලන වෙනුවෙන් කැප කරපු අපේ නායකයා, මාලිමාවේ නායකයා, රට හදන නායකයා අනුර කුමාර දිසානායක සහෝදරයා, අනිවාර්යෙන්ම ජනතාව දිනවන නායකයා. අපි ඔක්කොම එකතු වෙලා දිනවමු. ඒ වෙනුවෙන් අපි පෙළගැහෙමු. ඒ වෙනුවෙන් අපි සංවිධානය වෙමු. අන්න ඒ වෙනුවෙන් ඔබ සියලු දෙනාටම ශක්තිය, ධෛර්යය, වීරිය, යෝධ බල, යෝධ ශක්තිය ලැබේවා. බියගම ආදරණීය ජනතාවට ජය වේවා. මාලිමාවට ජය වේවා. ජාතික ජනබල වේගයට, අනුර දිසානායක සහෝදරයාට බොහොම ස්තුතියි. රට දින සටනට හෙට දවසේ නායකත්වය අපි ස්තුතිවන්ත වෙනවා. ගම්පහදිස්ත්‍රික් ජාතික ජනබල වේගයේ විධායක සභික, ගම්පහදිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සහෝදරයාට අපි ගෞරවනීය ස්තුතිය ප්‍රණාමය පුද කරනවා. මීළඟට අපි සූදානම් වන්නේ ඔබේ බලාපොරොත්තුව, මේ මොහොතේ බලාපොරොත්තුව.